Samanta Chakravalesu Atra Gacchantu Devata Saddhammam Munirajasya Sunantu Dhammasavana kalo ayam badanta Dhammasavana kalo ayam badanta Dhammasavana kalo ayam badanta Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Panjamani bhikkave nivaranani kathamani pancha kamachanda nivaranam vyapada nivaranam thina midda nivaranam undhajja kunkuncha nivaranam vichikiccha nivaranam Pancha nivaranani ti. Api kalut tunduan mandala. Namaskara deva kudurvanaka samada mama kudu saranami. Namaskara Namaskar Veva Sangha Ruvanate Samadha Maha Sangha Saranayami Namaskar Veva Kuno Ruvanate Samadha කොළඹ උඩගහපත්තේ ප්‍රධාන සංඝනායක ශ්‍රාස්ත්‍රපති අපේ ගෞරවනීය උඩහමුල්ලේ ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි අද බිනරපුර පසළොස්වක පොහොය දවසේ ඔය ඇත්ත වද පොයි වැදගත්කම පිළිබඳ උදෑසන වරුවේ දැනගන්නට ඇති එමනේ හොඳයි අපි මේ දායකත්වය ලබාගත් තන්ට නම් දුත් සිහිපත් කරලා ධර්ම දේශනාව සානේදී ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කරනවා ඒ අදහස ඇතිව අපි මේ ධර්ම දේශනාව පවත්වන්නට මම බලාපොරොත්තු වෙනවා. පින්වත්නි මේ මනුෂ්‍ය භවයේ අපි ලබාගෙන තියෙන්නේ මහා පිනක මහිමයකින් ලබාගත් දෙයක් තමයි මේ මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ. මනුෂ්‍යෙක් වෙලා ඉපදෙන එක ඒ වගේම මෙහිම පිනක් දහමක් කරගන්න ධර්මයක් අහන්න ලැබෙන එක බුදුන් වදාළ සද්ධර්මයක් අහන්න ලැබෙන එක මහා දුර්ලභ කාරණයක්. ඔයත් ඔය ලබන තියෙන්නේ දුර්ලභ අවස්ථාව. මේ ජීවිතේ ඒ ලබාගත් දුර්ලභ අවස්ථාවෙන් ඔබ අප සියලු දෙනාම ප්‍රයෝජන ගන්නට උනේ.
අපේ මේ බෞද්ධයෝ අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා අවසානයේ නිවන් ප්‍රාර්ථනා කරනවා. අපි සෑම පින්කමක්ම සිද්ධ කරලා අවසානයේ නිවන් ප්‍රාර්ථනා කරනවා. බෞද්ධයන් වන අපේ බලාපොරොත්තුවත් නිවන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා නිවන් අවබෝධ කරගන්නට ඒ බලාපොරොත්තුවට අපිට මඟ අහුරන කාරණා තියෙනවා. අන්නේ කාරණා අපි තේරුම් ගන්නට ඕනේ. මේ නිවන කියලා කියන්නේ ප්‍රාර්ථනා කර පමණින් ලැබෙන දෙයක් නෙමෙයි. අපි කොයි තරම් ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්නට නම් ඒවා ක්‍රියාවට නංවන්නට ඕනේ. ඒක නිසා මේ නිවනත් එහෙමයි ප්‍රාර්ථනා කර පමණින් ලැබෙන එකක් නෙමෙයි. අපේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂ ගණන් පෙරුම් පුරලා ඒ වාගේම මේ බුදු වෙන භවයේදී දුෂ්කර ක්‍රියාවන් කරලා ඒ දුෂ්කර ක්‍රියාවේ ප්‍රතිඵලයක් විදිහට නෙමෙයි මේ සිත අවබෝධ කරගත්තේ බොහොම වෙහෙස මහන්සියෙන් මේ ධර්මය අවබෝධ කරගත්තේ එහෙමයි. එහෙම නැතුව සංසාරෙම ප්‍රාර්ථනා කරගෙන ආපු එකක් නෙමෙයි. ඒක නිසා මේ නිවන කියන්නේ අපිට අවබෝධ කරගන්න තියෙන එකක්. මේ නිවන අවබෝධ කරගන්නට බැරි වෙන නීවරණ ධර්ම පහක් තියෙනවා. ඒකට අපි කියනවා පංච නීවරණ කියලා. කොහෙත්තු දන්නවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඕවා නීවරණ, නිවන ආවරණය කරලා තියෙන ධර්ම. එතකොට පින්වත්නි මේ නීවරණ ධර්ම පහ තියෙන්නේ කොහේද? අපේ හිතේ. හැම කෙනෙකුටම මේ නීවරණ ධර්ම පහ තියෙනවා තම තමන්ගේ හිතවල, තම තමන්ගේ ළඟ තියෙනවා. එහෙනම් මේ පංච නීවරණ වලින් ආවරණය කරගෙන ඉන්නේ මොකක්ද? නිවන. එහෙනම් නිවනත් අපේ ළඟම තියෙනවා. මේ නිවන කියන එකත් අපේ ළඟම තියෙන එකක්. මේ පංච නීවරණ ධර්ම වලින් සහ අපේ කෙලෙස් ධර්ම වලින් ඒක ආවරණය කරලා ඒක අපිට ලබා ගන්න බැරි විදිහට තියෙනවා. ඉතින් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ මෙන්න මේ නිවන අවබෝධ කරගන්නට. ඒකට අපි ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා අපි උනත් කියනවා ඔය දානමාන පින්කම් වලදී නිවන අවබෝධ කරගන්න ඕනේ කොහොමද කියලා. මේ සසර සාගරයෙන් එතෙර වෙලා නිවන් පුර රුවන්දොර මේ පින්කම හේතුවෙන් ඇරේවා කියලා අපිට කියවෙනවා පමණක් කියලා. ඉතින් එහෙම කියවුණාට ඒක වැරදියට තේරුම් ගන්නට එපා. ඒක සාහිත්‍යයේ සහ මේ ගද්‍ය රචනා කරනකොට ලියවිච්ච දෙයක් මිසක් ඒක ඇත්තටම එහෙම එකක් නෙමෙයි. මේ සසර සාගරයක් තියෙනවා තමයි. මේ සංසාර සාගරය කියලා කියන්නේ උපමාවක්. එහෙම නැතුව නිවන් පුරක් කියලා තැනක් නැහැ. ඔයත් හිතෙන්න පුළුවන් ආදමී කියපු විදියට නම් මේ සසර සාගරයක් තියෙනවා. ඒකෙන් එතර වෙන්නත් ඕනේ. ආපෝට්ටුවක් ඕනද දන්නේ නැහැ. නිවන් පුරයක් තියෙනවා. රුවන් දොරකුත් තියෙනවා. ආදොර අරින්නේ යතුරු කොහෙ තියෙනවද දන්නේ නැහැ. අපි නම් ඉතින් යතුරු තියලා ඉන්නේ කෝච්චිය බල්ලේ. එහෙම යතුරක් තියෙනවද දන්නේ නැහැ. විතර කොහොමද දන්නේ නැහැ. ධර්මශාලා විතර වගේ විදියකට දන්නේ නැහැ. එහෙම පුරයකට යන්න තියෙනවා. ඒක ඇතුළට ගියාට පස්සේ තව ස්කූල් කියලා බෝඩ් එකක් ගන්න තියෙනවා. මොකද කරන්නේ කියලා හිතෙන්නේ පොළොව. එහෙම එකක් නෙමෙයි. එතකොට පින්වත්නි මේ නිවන කියලා කියන්නේ පිහිටලා තියෙන තැනක්, ස්ථානයක් නැති එකක්. ඒක තියෙන්නේ අපේ හිතේ. අපේ කෙලෙස් අඩු වෙන තරමට, කෙලෙස් නැති වෙන තරමට හිත නිමිලා යනවා. නැවත මේ හිත තැනක උත්පත්තියක් ලබන්නේ නැහැ. අන්න ඒකයි නිවන කියලා කියන්නේ. වෙනත් ආගම් වල තියෙනවා ඒ කට්ටියන්ගේ ඵල පරම නිෂ්ඨාව විදියට ස්වර්ගය තියෙන්න පුළුවන්. ඒ ආගම් වලට ස්ථාන තියෙනවා. බුදුදහමේ නිවන කියන පරම තැනක් ස්ථානයක් වෙන් කළා නැහැ. එහෙම ස්ථානයක් වෙන් කළොත් අපිට උනත් හිතෙනවා එහෙනම් මේක පිරෙන්න ඕනේ. දැන් බුදුවරු පහළ වුණා. ඒ බුදුවරුන්ගේ ශ්‍රාවකයෝ හිටියා. ඒ අය නිවන් දැක්කා. ඒ අය එහෙනම් ගිහලා එක තැනක ඉන්න ඕනේ කියලා අපිට හිතෙනවා නම් ඒක වැරදි. එහෙම එක තැනක එක ස්ථානයක් මේ නිවන කියලා පුරවරයක් තැනක් නැහැ. ආන් ඒක හොඳට මතක තියාගන්න.
අපේ හිත නිවිලා යන්නේ මේ කෙලෙස් ධර්ම නැති වෙන තරමට අපි කෙලෙස් ධර්ම නැති කරලා දාන තරමට හිත නිමෙනවා ඒ හිත නිවීම තුලින් නැවත උත්පත්තියක් කරා ළඟා වෙන්නේ නැහැ අන්න ඒක තමයි අපි නිවන කියලා කියන්නේ බුදුවරුත් එහෙමයි රහතුනුත් එහෙමයි මේ සිත නිවලා දැමීම තමයි සිද්ධ කරන්නේ නැවත ඉපදුනොත් තමයි අපිට මේ සංසාරේ මේ දුක් විඳින්න සිද්ධ වෙන්නේ අපිට හිතෙන්නට පුළුවන් අපි එහෙම දුකක් විඳින්නේ නැහැ කියලා. ළඩ වෙනකොට මේ දුක දැනෙන්න ඕනේ. ඒ වෙලාවට ඒක හිතනකොට දැන් නම් දුකයි කියලා සානීපුණාම අමතක වෙනවා. තුවාලයක් හදනම ඒක ඔපරේෂන් කරනකොට ඒව කරනකොට අපෝ දුකයි නේද මොකක්ද කියලා හිතනකොට ඒක සුවපත් වුණාම මේ දුක අමතක වෙනවා. නමුත් පින්වත්නි අපි මේ ජීවිත කාලෙම ওই විදිහේ දුක් විඳලා තියෙනවා. ළඩේ හැදුනම ඒක දුකයි වේදනයි කරදරයි ඉවසගෙන ඉන්න බෑ දරා ගන්න බෑ කියලා අපි කියනවා. ලෙඩ සුවපත් වුණාට පස්සේ අපි නැවතත් සුපුරුදු විදියට ජීවත් වෙනවා. මේ විදියට අපි සංසාරේ මේම දුක් විඳලා තියෙනවා. අපි සත්ත්ව ලෝකෙට දිහා බැලුවත් එහෙමයි. අපි ආහාරයට ගන්නවනේ සත්ත්වෙ, මාළුවෙ කනවනේ, මස්සෙ කනවනේ. ඉතින් ඒ සත්තුත් මේ සංසාරේ සත්ත්වයෝ. ඒ අය බෙල්ලෙන් කැපිලා, තටු කැපිලා, කර්මල් මේ වෙලා ඒ විදිහට මරණයටපත් වෙනවා. අපිත් සසර දවසක ওই විදිහටම ඔහම යන්නත් පුළුවන් ওই තැනට. ওই විදිහම වෙන්නත් පුළුවන්. වෙනත් රටවලට ගියාම අමුවෙන්න තෙල් ජාතියට දාන මැරිච්ච නැති සත්ත්ව බව. ඔය අත දැකලත් ඇති ඔය වීඩියෝ වල පෙන්නනවා වෙන රටවල. නයි කැරපොත්තු වුණු පවා මේ විදිහට දානවා. අමුවෙන්න. ওই විදේශ රටවල තියෙනවා මාළු ටැංකිය වල තියෙන. මෙහෙ වගේ මාළු කඩනේ මැරිච්ච මාළු නෙමෙයි. පණ පිටින් මාළුව තියෙනවා මාළුව පෙන්නුවම අරගෙන දාලා ඒවලින් මරලා දෙනවා. පමණ කෝටල් තියෙනවා එහෙම පණ පිටින් මාළුව අරගෙන එනවා දීසී තියයි. එහෙම දාන. මේ සංසාරයේ ඇති. ඔන්න ඔය තරම් සසර භයානක වෙ පුංචි දේවල් විතරයි. ඒක නිසා පින්වත්නි මේ සංසාරයට අපි අරගෙන යන්නේ මේ අපේ හිත. අපිට තියෙනවා හිතක්. ඒ හිතින් තමයි අපි හැම දෙයක්ම කරන්නේ. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ මෙන්න මේ හිත සකස් කරගන්න. මෙන්න මේ හිත නිවන්න තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ. සිතින් සිතේ නිවීම ඇති කරගන්නයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. ඒක නිසා අපි අවබෝධ කරගන්නට ඕනේ කොහොමද මේ සිත නිවාගන්නේ කියලා. අපි මුලින් සඳහන් කළා මේ පංච නීවරණ වලින් හිත වහගෙන ඉන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්ෂච විචිකිච්ඡා. ඔය අත සියලු දෙනාටම ඇස කන නාසය දිව ශරීරය කියලා මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. මේ ඉන්ද්‍රිය පහෙන්ම පින්වත්නි අපි බාහිර දේවල් අපේ ඇතුළට ගන්න භාවිතා කරනවා. ඇහැගමක උදාහරණයකට අපි හැමෝටම ඇස් දෙකක් තියෙනවා. මේ ඇස් දෙකෙන් අපි එළියේ තියෙන දේවල් බලන්න තමයි මේ ඇස් දෙක ප්‍රයෝජනෙට ගන්න. කණ්ණාඩියක් කියලා දෙයක් මේ ලෝකයේ තිබ්බේ නැත්තම් අපිට තාම අපේ මූණ බලා ගන්න බෑ. මේ ඇස් දෙකෙන් අපේ මූණ බලා ගන්න බෑ. කණ්ණාඩියෙන් තමයි අපි අපේ මූණ දැකලා තියෙන්නේ. හැබැයි අපිට අනිත් අයගේ මූණ බලන්න පුළුවන්. ඒ මූණේ ඇදේ මේකේ මේ වඩුපාඩු ඒව බලා ගන්න පුළුවන්. හැබැයි අපේ මූණ බලාගන්න මේ ඇස් දෙකින් බෑ. මේ කන් දෙකිනුත් අපි පිට තියෙන දේවල් හුඟක් අහනවා. අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ශබ්ද ඇහෙනවා හුඟක් අඩුයි. මේ හදවත ගැහෙන ශබ්දවල් එහෙම ඇහෙන්නේ නැහැ. අහගෙන හිටියොත් කෙනෙකුට භාවනා යෝගී කෙනෙකුට ගැඹුරු භාවනාවකදී ඇහෙන්න පුළුවන්. ඒක නිසා පින්වත්නි අපිට මේ තියෙන ශරීර අංගත් මේ බාහිර දේවල් බලන්නම තියෙන දේවල්. ඒව බලලා ඇතුළට ගන්න තියෙන දේවල්. අපි මේ හිතත් භාවිතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ බාහිර දේවල් බලන්න තමයි. අන්න ඒක තමයි පින්වත්නි අපිට වැරදුනේ. දැන් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ අපේ හිත අපින බලා කියා ගන්න තත්වයට. අන්න එහෙම වුණොත් තමයි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා වෙන්නේ. මේ කිසි දෙයක් මෙල්ල කරන්නට හැකියාවක් නැහැ හිත මෙල්ල කරගත්තේ නැත්නම්. මේ හිතේ වටිනාකම සහ මේ හිත අයහපත් පැත්තට යොදා ගත්තොත් ඒකේ තියෙන භයානකකම ධර්මය ඉගෙන ගත්ත කෙනෙක්ම තමයි දන්නේ.
ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක්ම තමයි දන්නේ. ඒක නිසා පින්වත්නි අපිට මේ තියෙන හිත අපි රැක ගන්නට ඕන. මේ හිතට අපි කවදාවත් පවුඩර් දාන්නේ නැහැ, සෙන්ට් එහෙම ගහන්නේ නැහැ, මොකුත් නැහැ. හැබැයි අස්කන්න ආසාදීට ඔක්කොම විලම්බීට දේවල් කරනවා නේ. ඇස් ලස්සන කරනවා, කන් වලට කරාබු දානවා, කරාබු දෙකට වත් දානවා, තොල් ලස්සන කරනවා, මේවා ලස්සන කර තියා ගන්නවා. හැබැයි අපි හිත ලස්සන කරගන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මේ පංච නීවරණ වලින් අපේ හිත යට වෙලා තියෙන්නේ. අපේ හිත ආවරණය කරලා තියෙන්නේ. කාමච්ඡන්ද, කාමච්ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. කාමයන්ට තියෙන කැමැත්ත. මේකට හිත මේ කාම ලෝක ජීවත් වෙන අපි බැඳිලමයි ඉන්නේ. මේ කාම ලෝකේ තියෙන්නේ ඒවා. මොනෝද මේ කාමච්ඡන්ද කියලා කියන්නේ? මොනෝද මේ කාමය කියලා කියන්නේ? කාමය කියලා කියනවා පංච කාම සම්පatti. මොනෝද පංච කාම සම්පatti? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න දේවල්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මෙන්න මේවා. මේ පංච කාම සම්පatti තමයි අපි විඳින්නේ. ඉපදිච්ච දවස ඉඳන් මැරෙණයට යනකම් මැරෙන තුරුම මේ සම්පත්තිය අපි විඳිනවා. බුදුදහම කියලා නෑ මේවා විඳින්න එපා කියලා. මේවා විඳින්න තමයි මේ ශරීරංග හැදිලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මතක් කරනවා අයෝනිසෝ මනසිකාරයෙන් මේවා විඳින්න එපාය කියලා. යෝනිසෝ මනසිකාරයෙන් විඳින්න. අයෝනිසෝ මනසිකාරයෙන් කියලා කියන්නේ පින්වත්නි රාග, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන් මුල් තැන තියාගෙන අපි මේවා විඳිනවා. ඇස ගමකෝ, ඇසෙන් දකින්නේ රූප. මේ රූපය දැක්කම අපිට කැමැත්තක් ඇති වෙනවා. ඒකට අපි කියනවා කාමච්ඡන්දය කියලා. ඔයත්තන්ට දරුවෝ ඉන්නවා. දරුවෝ ගැන කැමැත්තක් ඇති වෙනවා. ආශාවක් ඇති වෙනවා. කාමච්ඡන්දය. ඔයත්තන්ගේ ගෙවල් වල බඩු මුට්ටු තියෙනවා. කැමැත්තක් ඇති වෙනවා. ආශාවක් ඇති වෙනවා. කාමච්ඡන්දය. ඔයත් කැමති දේවල් ළඟ තියාගන්න, ළඟින් තියාගන්න කැමති දේවල් තියෙනවා. කාමච්ඡන්දය. එතකොට ඔයත් ආයේ ආම්බුරින් තින් ඔක්කොම දැන් කාමච්ඡන්දේ මොකද දැන් මේවට කරන්නේ කියලා. මේවා පරිහරණය කළාට ගැටලුවක් නෑ. මෙන්න මේවා පිළිබඳව දැඩි ඇල්මකින් සිටීම මේ නිවනට යන මාර්ගයට බාධාවක්. දැන් නිවන් දකින්න ඕනේ නැති කෙනෙකුට මේක ගැටලුවක් නෙමෙයි. දැන් අපි අද කතා කරන්නේ නිවන් මාර්ගයට මොනවද අවහිර වෙන්නේ කියලා. නැත්තම් ගෙදර ගිහිල්ලා ගියා ආම්බුරු බණ කිව්වා මෙන්න කාමච්ඡන්දෙත් අයින් කරන්න කිව්වා උඹල ඕනෙත් නෑ එක එක කරන්නට ඕනේ නෑ මම පැත්තකට යනවා කියලා. එහෙම නෙමෙයි. මේ නිවන් අවබෝධ කරගන්න අපිට වෙලා තියෙන අවහිර ටික තමයි කියන්නේ. මේවා අපි මේ කියන දේවල් ඈත් කරපු ඇත්තෝ ඉන්නවා. ඒවයින් මිදිච්ච ඇත්තෝ ඉන්නවා. මේ ලෝකේ දැනටත් ඉන්නවා, මේ ලංකාවෙත් ඉන්නවා, මේ ධර්මයන්ගෙන් ඈත් වෙච්ච, මේ පංච නීවරණයන්ගෙන් ඈත් වෙච්ච ඇත්තෝ ඉන්නවා. එතකොට පින්වත්නි මේ කාමච්ඡන්දයේදී අපිට තියෙනවා දැඩි ආශාවක් අපේ ළඟ තියෙන දේවල් වලට. මේකෙදි කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒවා ලෝභ, දෝෂ, මෝහ කියන අයෝනිසෝ මනසිකාරයෙන් අල්ලගන්න එපා. ළඟ තියෙන දේවල් ලෝභයෙන් අල්ලගන්න එපා. එහෙම අල්ලගත්ත මේවා ඇත්හැරෙනකොට දරා ගන්න අමාරුයි. ඔබ බොහොම ආදරෙන් එකතු කරගෙන ඉන්න කෙනෙක් නේ දරුවෝ කියලා කියන්නේ. දරුවෝ දවසක් ඇත්හැරෙනවා. ඇත්හැරින සිද්ධ වෙනවා. ඇත්හැරලා යනවා. එතකොට මේ සම්පත් වලට දැඩි ආසාවක් තිබ්බහම ඒවයි වෙනස් වීම වලදී හිතට දැනෙන වේදනා, දුක, තරහව වැඩි. දැන් ස්වාමීන් වහන්සේලාට මහාන වෙන ස්වාමීන් වහන්සේලාට නිසි අයුරින් මේ ධර්මය පිළිපදි නැත්තන්ට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච අඩු වෙන්න තමයි බුදුහාමුදුරුවෝ දේවල් සකස් කරලා තියෙන්නේ. උන්වහන්සේලා එදා වේල හම්බ කරගන්න එහෙම නැත්තන් පින්ඳ පාත යන්න එදා වේලට පමණයි. වර්තමාන වෙනකොට නම් ඒ වෙනස්කම් තියෙනවානේ. ඉතින් එදා වේල හම්බ කර මේ පින්ඳ පාතේ ගියාම කෑවම ඊට එහාට එකෙන් ආශාවක් නැහැ.
දැන් ඔයත් ඔය පැත්ත අනිත් පැත්ත හිතලා බලන්න. ඔයත් අන්ට ඊළඟ දවසටත් ඕනේ. එතකොට ඊළඟ තව සතියකට දෙකකට තියාගෙන තියෙනවා. සීතකරණයක් තියෙනවා නම් ඒකෙත් තියන්න ඕනේ. ඒ විදිහට ඒවා නැති වෙනකොට ඒවා අඩු වෙනකොට ආයෙත් ඒවා එකතු කරගන්නට ඕනේ. ඒක ගිහි ජීවිතයේ තියෙන ගැටලු. එතකොට ඔබ ගිහි ජීවිතේ ගත කරනකොට ඔවා වෙන්නත් ඕනේ දේවල්. හැබැයි ඔබට පුළුවන් වෙන්න ඕනේ ගිහි ජීවිතේ ගත කළා අන්නේ ධර්මතාවයන් තේරුම් ගන්න. ඕකවත් තේරුම් ගන්නේ නැතුව පමණක් ඇත්තෝ මිය පරලෝ යනවා. මේ සිතේ ධර්මතාවය තේරුම් ගන්නේ නැතුව. ලෝභයෙන් අල්ලගෙන ඉඳලා මිය පරලෝ යනවා. මේ දේවල් අපිට අල්ලන් ඉන්න පුළුවන් ඒව නෙමෙයි. කැමැත්තෙන් කොච්චර ළඟ තියාගත්තත් ළඟ තියාගන්න පුළුවන් ඒව නෙමෙයි. අන්න එතකොට පාවිච්චි කරනකොට ළඟ තියාගන්නකොට හිතන්න පුළුවන් වෙන්නට ඕනේ මේවා අත්හැරෙන දේවල් කියලා. මේවා අත්හැරෙන ධර්මයන් කියලා. මේ මගේ ළඟ තියෙන අත්හැරලා දාන්න වෙන දේවල් කියලා හිතන්නට පුළුවන් වෙන්න. එහෙම හිතනකොට ඒකට තියෙන කැමැත්ත අඩු වෙනවා. පරිහරණය කරාට ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් පින්වත්නි අපි දවසක මරණාසන්න මොහොතට හරිලා එහෙම නැත්නම් අපි මේ ජීවිතේ ගත කරනකොට අපිට මේවායින් විඳින්න වෙන දුක් වේදනා වැඩි. දැන් බලන්න ඔබට දරුමල්ලෝ ඉන්නවා නම් ඒ අතෝ ලෙඩ වෙනකොට අසනීප වෙනකොට කොයිතරම් වේදනාවක් දැනෙනවද? ඒ බැඳීමේ තරමට. අල්ලපු ගෙදර කෙනා අසනීප වුණා. ගිහිල්ලා බලයි. නමුත් වේදනාවක් නෑ. අපි දන්නේම නැති කෙනෙක් ටීවී එකේ කවුරුනේ අසනීප වෙලා කියලා පෙන්නන. ඉතින් අපිට වේදනාවක් නෑ. එතකොට අපි බැඳෙන තරමට වේදනාව වැඩි. එතකොට ওই වේදනාව වැඩිපුර තියෙන කෙනෙකුට මේ නිවන කියන එක අල්ලගන්න අමාරුයි. ඒ වේදනාව අත්හරිනක මේ අවබෝධ වුණේ නැත්තම්. එතකොට වේදනාව අත්හැරෙන්න නම් ඒ බැඳීම අත්හැරෙන්න නම් තේරුම් ගන්නට ඕනේ මේ සියලු දේවල් අනිත්‍ය දේවල් කියලා. එතකොට කාමච්ඡන්දය කියන මේ කාම රාගය කාමයේ කියන එක නැති කරගන්න මේ ආශාව කියන එක නැති කරගන්න කරන්නට ඕනේ පිළිකුල කියන එක වර්ධනය කරන්නට ඕනේ. දැන් අපි ලස්සන දෙයක් දකිනවා. ඒ ලස්සන දේවල් දකිනකොට ඒවට තමයි ආස. ලස්සන සින්දුවක් ඇහෙනකොට ඒවල තමයි ආස. ලස්සන හොඳ රසක් දැනෙනකොට ඒවල තමයි ආස. ඒවා පටික්කුල සංඥාවෙන් පිළිකුල සංඥාවෙන් මෙනෙහි කරන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ තෙරුන් වහන්සේලාටත් කියලා තියෙනවා ආහාරය පවා පිළිකුල් සහගත බව මෙනෙහි කරලායි බලන්න තියෙන්නේ. ඔය ඇත්ත බොහොම හොඳට ලස්සනට ෆොටෝ ගහලා බලනවත් ආලවට කියලා තියෙන්නේ එහෙමයි. මේකේ යථා ස්වභාවය තේරුම් අරගෙන බලන්න. දැන් ගන්නකෝ ලස්සනට පූජා කරන මලක් උනා. ඔය ඇත්ත බොහොම ලස්සනට වට්ටියට තියලා පූජා කරනවා. ඒ මල වුණත් පර වෙනවා කියන සංකල්පය ඇත්තගේ හිතට එන්න ඕනේ. ඒක දකින්න පුළුවන් වෙනවා. ඔය ඇත්තන් සමාන කරලා දකින්න බේම හම්බෙන්නේ නැහැ නේ. අපිට නම් ඕන පරමාත්ම තමයි දකින්න හම්බෙන්නේ. ඇයි දෙන්නේ දෙයට අපි ඔය ඇත්ත තියලා ගිහපුවා දවල්ට රැටස් කරනවා. උදේට අස් කරනකොට ඕන පරමාල් දකින්න. මේ බොහොම ලස්සනට පූජා කරපු මල. ආන්නේ සංකල්පය ඔය ඇත්තන්ගේ හිතට හැම දෙයකටදීම ලස්සනට දෙයක් දැක්කොත් ඒක ලස්සනයි කියලා කියන්නට ඕනේ. ලස්සන දේ ලස්සනයි. නමුත් අවබෝධ කරගන්නට ඕනේ දේ තමයි මේ ලස්සන දේ අවලස්සන වෙලා පර වෙලා යනවා කියලා. නැති වෙලා යනවා කියලා. ඒක සිතින් අවබෝධ කරගන්න ඕනේ දෙයක්. එහෙම නැතුව ලස්සන කෙනෙක් දැක්කට පස්සේ මූණට ගිහිල්ලා කියන්න නෙමෙයි. ලස්සනට නම් යනකොට ආවයනම් ලස්සනයි හැබැයි ලස්සන නැති වෙලා යනවා දවසක් කියලා එහෙම කියන්න එකක් නෙමෙයි. තමන් අවබෝධ කරගන්න ඕනේ. තමන්ගේ ශාරීරිය දිහා බලලා තමන් අවබෝධ කරගන්න ඕනේ. ආන්නේක තමයි කින්වාකනේ කාමච්ඡන්දේ කියන ධර්මතාවය. පංච නීවරණ ධර්ම වලින් පළවෙනි එක අඩු කරගන්න තියෙන එකම ක්‍රමය. අපිට එහෙම ලොකුවට හිතෙන්නේ නැහැ. අපි ආශාවල් තියෙන පැත්තට ඇදිලා යනවා මිසක් ඒකේ ආදීනාවක් හිතන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. මේ හිත පුරුදු කරන්න ඕනේ ඒක. දෙවෙනි එක තමයි ව්‍යාපාද. ව්‍යාපාදේ කියන්නේ ගැටීම, පටිගය. අපේ මේ අපි ජීවත් වෙන ලෝකේ ජීවත් වෙනකොට අපිට ගැටීම් ඇති වෙනවා. ඒ ගැටීම් ඇති වෙනව පමණක් වෙලාවට ගෙදර ඉන්න දරුවොත් එක්ක, ස්වාමි පුරුෂයා, බිරිඳ එක්ක, අසල්වාසීන් එක්ක ගැටීම් ඇති වෙනව තරහව. මේවා පින්වත්නි
චංචල නිශ්චල දේවල් එකක් ඇති වෙනවා. එහෙනම් දැන් බලන්නකෝ. මගතපේ යනකොට පාරේ ගලක් එහෙම හැප්පුණොත් මොකද වෙන්නේ? ගල ගලට ගහනවායි. අනිත් පැයෙන් ගහන ගලට. ඉස්සර පොඩි අයත් එහෙම පුරුදු කරලා තියෙනවා. ගල කැප්පුණාට පස්සේ අම්මා මොකද කරන්නේ? ආ මගේ පුතා රිද්දුව කියලා ගලට ඇවිල්ලා ගහනවා. පටිගේ. ඔයත් උනත් එහෙමයි. පාරේ ගල කැප්පුණොත් ඒ ගලට අනිත් කකුලෙන් හරි ගහලා යනවා. ඒකද කියන්නේ පටිගේ කියලා. ඒ පුංචි උදාහරණයක්. ඔය විදිහට අපේ හිතවල පටික සිතුවිලි ඇති වෙනවා. නිවන ආවරණය කරපු දෙයක් ඕක. නිවන් අවබෝධ කරගන්න බැරි වෙන්න එක හේතුවක්. මහා වෛරයක් හිතේ තියාගෙන හතුරුකම් හිතේ තියාගෙන අනිත් අය නැසේවා වෙනසේවා කියන ප්‍රාර්ථනාව හිතේ තියාගෙන නැත්තම් නිවන ඇහිරිලා තියෙයි. පංච නීවරණ වලින් දෙවනි කාරණේ. ඔයත් කල්පනා කරලා බලන්න හිතේම තියෙනවද කියලා. ඔයත් අන්ටත් ඇතිනේ අප කාට කාටත් තරහකාර වෙමින් ඉන්නේ. ඔයත් අන්ටත් ඇති ඒවා. ජම්මාන්තර වෛරක්කාරයෝ කියලා කට්ටියුත් තියෙනවා. කවදාවත් කතා කරන්නේ නැහැ කියලා හිතනවා. පින්වත්නි මේ පටිගය කියන එක ලේසි ධර්මතාවයක් නෙමෙයි. මේ හිතේ ඇති වෙන. මේවා සංසාරෙම අරගෙන යන ඒවා. අපේ බෝසතාණන් වහන්සේට දේවදත්ත හාමුදුරුව සසර වෛර කරා. සෑම ආත්ම භාවයකින් පලි ගැනීමකටම තමයි ලක්ුනේ. පලි ගැනීමේ චේතනාවම තමයි. ඒක නිසා ඔබේ බැඳීමුත් ඔබේ වෛරත් ඔබේ පටිකත් සසරට අරන් යන්න පුළුවන්. ඊළඟ භවයකදී පලි ගන්නවා කියලා හිතාගන්න පුළුවන්. එහෙම සංසාරේ අරන් යන තරහවල් තියෙනවා. හැබැයි එහෙම සසර වෛර අරගෙන ගිහිල්ලා මාර්ගඵලයක්වත් ලබා ගන්න බෑ. වෛර පිරිමහන්න විතරයි පුළුවන්. ඕනෑ තරම් කතා තියෙනවා මේක බුදු දේශනාව තුළ. ඒක නිසා පින්වත් මේ පටිගය කියලා කියන්නේ අපේ හිතේ ඇති වෙන දෙයක්. මේ පටිගය දුරු කරගන්න ඕනේ. ඒක දුරු කරගන්න භාවිතා කරන්න තියෙන්නේ මෛත්‍රිය. මේ පටිගය තියෙන නිසා මේ තරහව තියෙන නිසා අපේ හිත නිවනට ආවරණය වෙලා තියෙන්නේ. නිවන අපිට ලබා ගන්න බැරිව පස්සට ගිහිලා තියෙන්නේ. පුංචි දෙයකට තරහ යනැත්තු ඉන්නවා. ගෙදර දරුමල්ලෝ එක්ක තරහ වෙනවා. ස්වාමි පුරුෂයා බිරිඳ එක්ක බිරිඳ ස්වාමි පුරුෂයා එක්ක තරහ වෙනවා. අසල්වාසීන් එක්ක තරහ වෙනවා. එතකොට ඔබ කල්පනා කරන්න ඕනේ ආන් මගේ හිතේ පටිගිය තියෙනවා. තරහ කියන සිතුවිල්ල තියෙනවා. මේක නිවන ආවරණය කරන සිතුවිල්ලක්. මේක නැති කරගන්න ඕනේ. තරහව හිතේ තියාගෙන ජයග්‍රහණය කරපු කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. ඒක හොඳට මතක තියාගන්න. ඔබ තාමත් තරහ තියාගෙන ඉන්නවනම් ඒ තරහෙන් ඔබට ජයග්‍රහණයක් හම්බ වෙන්නේ කවදාවත්. නිවනත් අහුරලා තියෙන්නේ. බුදුවරු කිසිම කෙනෙක් එක්ක තරහවක් තියාගත්තත් රහතන් වහන්සේලාත් එහෙමයි. මාර්ගඵලලාභීන්ත් එහෙමයි. ඒක නිසා මේ තරහ තියාගෙන නිවන අහුරව ගන්නපා. ඔය තරහ තියෙන ඇත්තෝ ගාක් බලන්න පුළුවන් ඔය සීනිගම දේවාලයෙන් ගියාම නේද? ගිහිල්ල බලන්නකො චාරිකාවක් වෙනම දහම් පාසලෙන් එහෙම එක්කගෙන යන්න ඕනේ. පටිගේ නැරඹීමද කියලා. තරහව නරඹන්න එක්කන් යන්න බොහොම හොඳ තැන. එතන මහා ද්වේෂයකින් ඇවිල්ලා දේවල් කරනවා. පොල් ගහනවා. පළතුරු වට්ටි පූජා කරනවා. මිරිස් සඹරනවා. ඒ සෑම සිතකම නිවන ආවරණය වෙලා තියෙන්නේ. පටිගේ හිතේ තද කරගෙන ඉන්නවා. ඒක නිසා පින්වත්නි මේ පටිගය කියලා කියන්නේ ව්‍යාපාදය කියලා කියන්නේ නිවන අහුරන දෙයක්. ඔබේ හිතේ තියෙනවා නම් ඒක තියාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයි. ඔබට හිතෙන්න පුළුවන් හාමුදුරුව මෙහෙම කිව්වට මම නිදන්නේ මට කරපු දේවල්. ඔබ හිතේ තියාගෙන ඉන්නේ නැතුව ආයෙත් පොඩි දෙයක් ගන්නයි කියලා එහෙම හිතෙන්නේ. හැබැයි පින්වත්නි ඒක ඔබ ඔබටම කරගන්න අපරාධයක්. මේ තරහව කියන එක පමණක් වෙලාවට පින්වත්නි මේ වංචනික ධර්ම විදියටත් එනවා. මේ වංචනික ධර්ම කියලා තියෙනවා මේ බුදුදහමේ ධර්ම කොටස්. ඒ කියන්නේ වංචාවක්. හැබැයි හොඳ දෙයක් කියලා හිතෙනවා. එහෙම ධර්ම ගොඩාක් තියෙනවා. මේ පටිගය කියන එක තේරුම් ගන්න අමාරුයි. මම එක උදාහරණයක් කියන්නම්. එක අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් මේ තමන්ගේ දුව තමන්ට පිටින් විවාහයක් කරගෙන හොරාටම ගියා.
මේ අම්මයි තාත්තා ඊට පොකපදුව අම්මයි තාත්තා හිතාගත්තා මේක අපිට පිටුපෑවා මේකට කිසි දෙයක් දෙන්නේ නැහැ තියෙන දේවල ඔක්කොම මොකද කරන්න පින්වත්නි පන්සලකට දීලා ඊට කඩා යාන වාහන ඒ තියෙන ඒවත් නැති වුණාට පස්සේ අනාථ නිවාස වලට හම්බෙන විදියට දීලා දැන් පන්සලට යනකොට මහා ඉහෙලින් මේ දෙන්නා පිළිගන්න මහා දානපතිය දුන්නු ගෙල්දල දීපල ඉඩකඩන් ඔක්කොම ලියපු දෙන්නේ හිංවන්ත දෙන්නේ කියලා. හැබැයි ගැඹුරින් ධර්මය තේරුම් ගත්තම තේරෙනවා ඒක වංචනික ධර්මයක්. මොකක් නිසාද ඒක කරන්න සිද්ධ වුණේ? දරුවා කෙරෙහි තියෙන තරහව පටිගේ නිසා. ඒ තරහව නිසා තමයි මේකිට දෙන්නේ හිටපියෝ ඔකිට හොඳ වැඩක් කරන්න කියලා. ඔහොම හිටපිය කියලා අරබදී. එහෙම දෙමාපියෝ ඉන්නවා. ඔය එකක් විතරයි. ඔය හැම දෙයකින්ම අපි කරන හැම පින්කමකින්ම වංචනික ධර්ම කියනවා ඒවයි. වංචාවට අපේ හිත දන්නවා මේක මොකද්ද කියලා. ඒ වගේ අපිට තරහ ගියාම පින් කරන්න පුළුවන්. අපි තරහ ගියාමත් එහෙම පින්කම් කරනවා. නමුත් ඒක සැබෑ පින්කමක් වෙන්නේ නැහැ. පටිගිය අතු කියන දෙයක්. ඒක නිසා පින්වත්නි මේ පටිගිය කියලා කියන්නේ බොහොම හොඳින් තේරුම් ගන්න ඕන එකක්. නමුත් මේ හිතට මේ ධර්මයේ එනකොට තේරුම් ගන්න හරිය අමාරු ධර්මතාවයක් මේක. මේකෙන් අපේ නිවන අහුරලා තියෙන්නේ. අපි සෑම දෙනා මේ කුංචු දරුවන්ගේ හිත තුළ පවා මේ පටිගිය තියෙනවා. තමන්ගේ ආලුව ගැන තරහව තියෙනවා. ඒ ඔක්කොම නැති වෙලා යනවා නිවන ලැබෙනකොට. එතකොට ඔබට එහෙම දේවල් තියෙනවා නම් ඔබ කල්පනා කරන්න ඕනේ මේවා මගේ හිතින් ඈත් කරගන්න. මෛත්‍රිය වඩන්න ඕනේ. ඒ ඇත්තන්ට මෛත්‍රිය කරුණාව දයාව පතුරවන්න ඕනේ. ඒක හිතට එකඟව කරන්න ඕනේ. මම නිදුක් වෙන්නවා නිරෝගී වෙන්නවා කියලා හරියන්නේ. මේ හිත දිහා අපිම තමයි බලන්නට ඕනේ. වෙන කෙනෙකුට බලන්න බෑ. ඔය ඇත්තන්ගේ හිත මට බලන්නවත් බෑ. මගේ හිත ඔය ඇත්තන්ට බලන්නවත් බෑ. තමන්ම තමයි තමන්ගේ හිත බලන්න ඕනේ. හැබැයි ඔබට මගේ අසකරණාසය දිව ශරීර බලන්න පුළුවන්. මට ඔබගේ අසකරණාස දිව ශරීර පේනවා. හිත පේන්නේ. ඒක නිසා අපිට නොපෙනෙන ඔබේ හිතත් ඔබට නොපෙනෙන අපේ හිතත් මේ දෙක බලලා කාටවත් ඇති ප්‍රයෝජනයක් නැහැ. තමන් තමන්ගේ හිත බලා ගන්න එක තමයි හොඳම ප්‍රයෝජනවත් වැඩ. ඒක කරන්න තමයි මේ ධර්මය ඉගෙන ගන්න. බුදුන් වහන්සේ කළේ ඒක. උන්වහන්සේ ඒක සිද්ධ කළා අපිට පැහැදිලි කළ දුන්න මේ ධර්මය කියලා මෙන්න හිත බලන්න. මෙන්න මේ හිත මේ විදිහට පාලනය කරගන්න මේ විදිහට යොදවන්න කියලා. ඊළඟ ධර්මතාවය තමයි පින්වත්නි තීන මිද්ද නිවන ආවරණය කරන ධර්මයක්. කම්මැලිකම මේකට කියනවා. මේ කම්මැලිකමත් පින්වත්නි නිවන් ආවරණය කරනවා. අපිට පමණක් දෙයක් කරනකොට දැන් අද වුණත් එහෙමයි. අද විවැස්ස දවස නිසා මේ පිනක් දහමක් කරගන්න තිබිච්ච අවස්ථාව හුඟක් අයට ආවරණය වුණා. නැතත් මැත්තෝ හිතන්නේ නැති අද දවසේම වහී පන්සලට ගියත් නැහැ ගෙදරලා නිදා ගන්නවයි කියලා එහෙම හිතලා කීප දෙනෙක් අද එන්නේ නැතුව ඇති. දැන් මේ අත්තන්ට උනත් එනකොට අම් කියන්නේ නැති ළමයි එන්නනේ ආ මෙයා නංගිපො මේ පිනි බාන උලද වෙලා ඊට පස්සේ අපිට තමයි බෙහෙත් ගේන්නේ මේ ගෙදරලා ඉන්නනේ අද වැස්ස යනකම්. හැබැයි ඒකත් කොහොම හරි වැඩගෙන මේ ඇත්තෝ ආවා. පමණක් ඇත්තෝ මේ වැස්ස පිටින් දාලා තීන මිද්ද කම්මැලිකම වංචනික ධර්මයක් ඒක. වැස්ස තමයි අල්ලගත්තේ. හැබැයි උනාට හිතට කම්මැලි. ඒක කිව්වේ නෑ අනේ මට කම්මැලි අද මේ වැස්ස නිසා කියලා කිව්වේ නෑ. වැස්ස වහිනවා අද වැස්ස ගිහිලෝ දෙමුණුත් මෙමුණු මොකක් හරි මොකද කියලා. එහෙම ඉන්නේ නැතුව ඉන්නවා. ඒක නිසා පින්වත්නි මේ තීන මිද්ද කියලා කියන්නේ අපේ හිතේ ඇති වෙන ධර්මතාවයක්. මේකෙන් අපි පරිස්සම් වෙන්න ඕන. මන භාවනාවක් කරන්න ගියාම හිත සකස් කරගන්න ගියාම මේ තීන මිද්ද කියන ධර්මතාවය හිතට එනවා. මේක තේරුම් ගත්තේ නැත්නම් මේකෙන් අපි යටපත් වෙලා යනවා. දැන් මෙතන ඉන්නවා අධ්‍යාපනය ලබන දරුවෝ. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් මේ තීන මිද්ද තමයි බලපාන්නේ. අලසකම. මොකද්ද? උදාහරණයක් විදියට ගත්තොත් ඔන්න පාඩම් කරන්න ගන්න හොඳට පොත් ටිකක් ළඟට තියාගෙන කුටුවත් අරගෙන මේජෙත් ළඟට අරගෙන හොඳට කොන්ද කෙලින් තියාගෙන පාඩම් කරනකොට විනාඩි 5ක් විතර 10ක් විතර යනකොට පොඩ්ඩක් කුටුවේ ඇඳට බර වෙනවා. ඊට පස්සේ මේසෙට ටිකක් ඔළුව තියාගන්න. මේ එන්නේ තීන මිද්ද තේරෙන්නේ නැහැ. කම්මැලි කම එන්නේ කියලා. ඊට පස්සේ පොඩ්ඩක් කුටුවෙන් ආන්න පහත් වෙලා ඉන්නවා.
ටිකක් වෙලා ඉන්නකොට අල්පනා වෙන උතුෙන්ක හරියන්නේ සෝපාවට ගියාම හොඳයි. සෝපාවට යන. සෝපාවෙ ගිහිල්ලා වාල්ලා ඉන්න පොඩ්ඩක් ඇලුණා නම් හොඳයි කියලා අරකට ඔළුව තියනවා. මෙතනත් හරියන්නේ ගිහිල්ලා ඇඳටම ගිහිල්ලා හොඳටම පාඩම් කරනවා කියලා පොඩ්ඩක් ටිකක් තරම් ඇඳට යනවා. ඇඳෙත් වාඩි වෙලා ඉන්නවා විනාඩි 5ක් විතර. ඊට පස්සේ පොඩ්ඩක් ඇලවෙන්න ඕන කියලා බාගෙට ඇලවෙනවා. ඊට පස්සේ මුණින් අතට මේලා පාඩම් කරන්න පටන් ගන්නකොට විනාඩි 5ක් යනකොට පොත මුණ උඩට වැටෙනවා. නිදි මේ ආවේ පින්වත්නි තීන මිනි මේක ඇති වෙන්නේ හිතේ නිදි මත ආවේ ඇහැටවත් කනටවත් නාසයටවත් දිවටවත් ශරීරයටවත් නෙමෙයි හිතට හැබැයි මේ තීන මිද්ද කියන මේ ධර්මතාවේ පාලනය කරගන්න අපි දැනගෙන හිටියේ නැහැ බුදුහාමුදුරු බණ භාවනා කරන ස්වාමින් වහන්සේලාට මේ තීන මිද්ද නැති කරගන්න විදිය කියලා තියෙනවා එරමිනිය ගොතාගෙන භාවනා කරනකොට නිදි මත එනවනම් සක්මන් භාවනාව කරන්න කියනවා. ඇවිදින්මින් භාවනා කරන්න. එහෙමත් භාවනා කරනකොට නිදි මත වගේ එනවනම් මූණ වතුරෙන් තෙමා ගන්න කියලා කියනවා. එහෙමත් නිදි මත එනවනම් මේ අත් දෙක අරගෙන හොඳට මේ කන් මූ හොඳට අතුල්ල ගන්න කියනවා තමන්ගේ අත් වලින්. එහෙමත් ගිහිල්ලා නිදි මත එනවනම් ඒක හරියන්නේ නැහැ එහෙනම් නිදා ගන්න. දැන් අපි කොහොමද එතකොට තීන මිද්දේට උත්තර දෙන්නේ? අපි එහෙම කිසි දෙයක් කරන්නේ නැහැ. අපි ටග්ගාල් මොකද කරන්නේ? ඉදි මත ආපු ගමන් නිදා ගන්න. අපි තීන මිද්දේට විරුද්ධව වැඩ කරන්නේ නැහැ. අනේ මගේ හිතනේ හිත කියන දේ කරටමා කියලා එහෙම කරා. එතකොට පින්වත්නි, ඕක ධර්මය ප්‍රගුණ කරන කෙනෙකුට උනත් එහෙමයි. ධර්මය අහන කෙනෙකුට උනත් එහෙමයි. නිදි මත ගතිය එනෝ. බණ ඇහුවට නිදි මත එනෝ. ගෙදරින් දිනකට ඕන ටෙලිවිෂන් එකේ හරි බණ අහන. බණ අහනකොට ඕන නිදි මත එනවා. පොඩ්ඩක් ඇවිදලා කියලා පොඩ්ඩක් එන්නේ නැහැ. ටීවී එකේ වටේ හරි පොඩ්ඩක් ඇවිදින්න බලන්න. ඒකම එදා ගන්න තමයි බලන්න. ඕම් හොඳ කතාවක් දාලා තියෙනවා. අපේ නිින්ද යන්නේ නිදා ගන්න කිව්වා. මේ ටිකේ උතාවුත්තයි තියෙන පොඩ්ඩක්. එතකොට ඒ කාම ලෝකයට බර දේවල් අපි කරන්න බොහොම කැමතියි. ආස්වාදයේ අස්කන්න ආස පිනවන දේවල් ඒව පිනවන්න එපා ඒවා ආදීනව තියෙනවා ඒවා තේරුම් ගන්න කියනකොට ඒවට තීන මිද්ද ගතිය එනවා එතකොට පින්වත්නි මේක තමයි නිවන ආවරණය කරන එක ධර්මයක් ඕක අපේ හිතේ ඕක තියෙනවා ඊළඟ එක තමයි උද්ධච්ච කුක්කුච්ච උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ සිතේ විසිරුණු ස්වභාවය අපේ මේ සිත හැම තැනම විසිරලා තියෙනවා මොනවා ඉද විසිරලා තියෙන්නේ අපේ අතින් වෙච්ච පෙර වැරද්දක් නිතරම අපිට සිහිපත් වෙනවා. හිතේ විසිරිස්ස ස්වභාවය නිසා. මගේ අතින් මේ වැරද්ද වුණා නේද කියලා නිතර සිහිපත් වෙනවා. මතක් වෙනවා මතකෙට එනවා. ඒ වගේම තමයි අනේ මට මේ හොඳ දේ කරන්න බැරි වුණා නේද කියලාත් මතක් වෙනවා. මේ කාරණා දෙක. වැරද්දක් වුණා කියලා නිතර මතක් වෙනවා. කරපු වැරදි මතක් වෙනවා නිතර. ඒ වගේම කරන්න බැරි වෙච්ච යහපත් දේවල් මතක් වෙනවා. මේ හිතට මේ දේවල් මතක් වෙනවා. එතකොට හිත එක්තැන් කරගන්න අමාරුයි. බණ භාවනා කර නැත්නම්ත් එහෙමයි. තමන් පෙර කරපු වැරදි මතක් වෙනවා. තමන්ට කරන්න බැරි වෙච්ච හොඳ මතක් වෙනවා. එතකොට හිත එක්තැන් කරගන්න බෑ. මේකට කියනවා උද්ධච්ච කුක්කුච්ච කියලා. සිතේ විසිරෙන ස්වභාවය. මේකත් පින්වත්නි නීවරණ ධර්මයක්. නිවන් අහුරන ධර්මතාවයක්. ඔය ඇත්තන්ට උනත් එහෙමයි. ඊළඟ එක තමයි පින්වත්නි විචිකිච්ඡා සැකය. අපි මේ ධර්මය ගැන කර්මය කර්මඵලය ගැන බුදුහාමුදුරුවෝ ගැන සැක තියෙනවා. මේ සැක තියෙනවා කියලා කියන්නේ අපි මේ දේ දන්නේ නැහැ කියන එකයි. මට මේ දේ ගැන සැකයි කියලා කියන්නේ ඒක දන්නේ නැහැ කියන එක. එහෙනම් ඒක දැනගන්නට ඕන. ඔයත්තන්ටත් සැක තියෙනවා නම් මේ සැක තියෙන තැන් निराකරණය කරගන්නට ඕනේ සැකයි කියලා හිත හිත ඉඳලා වැඩක් නැහැ. ධර්මයේ යම් සැකතැන් තියෙනවා නම් ඒවා ධර්මය අහලාම निराකරණය කරගන්න ඕනේ. අද ඔය ඇත්ත මේ කරන්නේත් ඒක. යම් සැකතනක් තිබ්බනම් ඒක निराකරණය වෙනවා. එතකොට මේ සැකය කියලා කියන්නේ සැකය තියාගෙන පමණක් අය ඉන්නවා. අනේ මට නම් ওই ධර්මයේ සැකය අනේ මම නම් විශ්වාස කරන්නේ. මේ බුද්ධ ධර්මයේ බුදු දහම බුදුහාමුදුරුව වදාළ ධර්මය මේ බෞද්ධ රටේ ඉඳලත් අහන්නේ නැති. මේකට ගරහන කින්දෙනෙක් ඉන්නවද? සැකයි කියලා. යම් වෙලාවට එක දෙයක් සැකයි කියනවා නේ ওই දිව්‍ය ලෝකේ තියෙනවා දන්නේ. අපරාණේ ඕකේ කිදිරි වෙනවා ගන්න. එහෙම සැකයි කියලා ඒ සැකේ දුරු කරගන්නේ නැහැ. ඒ සැකේම හිතේ තියාගෙන අනිත් අයටත් ඒකම කිය කිය ඉන්නවා.
ඒක පින්වත්නි නිවනට බාධාවක්. අන්න ඒක නිසා ඔබටත් යම් සැකයක් තියෙනවා නම් ඒ සැක දුරු කරගන්නට ඕන. ඒකට ධර්මය අහන්නට ඕන. එහෙම නැතුව සැක දුරු වෙන්නේ නැහැ. සැකයි කියලා ඒක දුරු කරගන්න ධර්මයවත් අහන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න නැත්තම් මේ නීවරණ ධර්ම යටපත් කරගන්න හැකියාවක් නැහැ. ඒක නිසා අද ඔය ඇතු මේ ඇවිල්ලා ඉන්නේ බොහොම වටිනා කියන දවසක් ගත කරන්න. පින්වත්නි ඔබට කරන්න පුළුවන් එක දෙයයි තියෙන්නේ. මේ හිත සකස් කරගන්න එක විතරයි. ඔබට මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. මතක තියාගන්න. ඔබට මේ ලෝකයේ තියෙන හැම දේවල් ඔබේ කියන අයිතියේ තියෙන හැම දෙයක්ම දාලා යන්න වෙනවා. ඒ දාලා යන්න වෙන දේවල් ඉතාම වටින දේවල් වෙන්න පුළුවන් ඔබේ හැටියට. නමුත් කවුරු හරි කෙනෙක් මේ හිත සකස් කරගත්තේ නැත්නම් ඒක තමයි ඉතාම භයානකම දේ. මොකද මේ සිත් පරම්පරාව මේ සසරේ යනවා. ඔබ මේ එකතු කරගන්න දේවල් මෙතනින් පස්සේ ඔබේ දරුවන්ට අයිති වෙන්න පුළුවන්. ඔබේ මේ කය මෙහිම දාලා යනවා. අපි මේක කොයි තරම් ලස්සනට තියාගත්තත් මේක පෙට්ටියක් ඇතුලේ දාන දවසක් එනවා. ඔබෙත් මගෙත් එහෙමයි. ඒ දවස කවදද කියලා කියන්නට බෑ. හැබැයි දවස කවද වුණත් මෙන්න මේ හිත සකස් කරගෙන තිබ්බොත් මේ ධර්මතා තේරුම් අරගෙන තිබ්බොත් ඒක ඔබට යහපතක් වෙනස හේතු වෙනවා. අපි වීඩියෝ කටයක් දැක්කා ඔය විදේශයක මරණ දඬුවම හිමි වෙච්ච කෙනෙක්. එයාගෙන් අහන අවසානයේ මොකක්ද අවසාන බලාපොරොත්තු? එයා ඒ රටේ තියෙන ලොකුම හෝටලෙකින් කෑම වේලක් ඉල්ලනවා. බලන්න කෙනා ධර්මයක් නොදැන්න ගත්තට පස්සේ කෙනෙකු ආස කරන දේවල් අවසාන මොහොතේ. අවසාන මොහොතේ මේ මැරෙනවා. හෙට දවසේ මැරෙනවා. අද දවසේ අවසාන ඉල්ලීම තමයි හොඳම හෝටලෙකින් කෑම. ඒ කෑම මහා පෙරේත කමකින් කාගෙන කාගෙන යනවා. හෙට මැරෙන පුද්ගලයා. හේතුව තමයි ඔහු ධර්මයක් හරියට දැනගෙන නැහැ. ඔහුට මැරෙන මොහොතේ හිතිලා නැහැ මට හිත හදාගන්න යම් දෙයක් ඕන කියලා. හිත සකස් කරගන්න. මේ කාම ආසාවල් කියන එක මේ කෑමට බීමට නෙමෙයි මේ ලෝකේ තියෙන දේවල් වල තියෙන ආසාව මරණාසන්න මොහොතවත් වෙනවත් අඩු වෙන්නේ නැහැ. ඒ අඩු වෙන්නේ නැත්තේ ඒ ආශාවල් අපි ගන්නේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නෙමෙයි මේ හිතින් තමයි වහදා ගන්නෙ. අන්න ඒක නිසා තමයි හිත පාලනය කරගන්න කියලා කියන්නේ. ඔයත්තන්ට හිතෙන්න පුළුවන් අනේ ඕක මොකද්ද අපි කොහොමත් මැරලා යනවා ඉන්නකන් ඕක පාවිච්චි කරලා ඕම ඉඳලා හිටපු දෙන් කියලා. හැබැයි පින්වත් මේ හිතට තේරුම් කරලා දුන්නේ නැත්තම් මේවා දාලා යන්න වෙන දේවල් කියලා. මේ අත්හැරෙන දේවල් කියලා. ඔව් අත්හරින මොහොතේ ලේසි නම් වෙන්නේ නැහැ. අපි මේවා හිතුවේ නැතත් දැන් මේ කියපු ධර්මය ඔබ හිතට ගත්තේ නැතත් කමක් නැහැ කියලා හිතියා ඔබත් මැරෙනවා. මම මේ ධර්මය හිතට අරගෙන මේ ඔක්කොම අත්හැරෙන දේවල් කියලා හිතියත් මාත් මැරෙනවා. අපි දෙගොල්ලම මැරෙනවා. හැබැයි වෙනසක් තියෙනවා. මරණාසන්න මොහොතේදී අවබෝධයක් වෙනවා. මේවා ගැන ආශාවක් වැඩක් නැහැ කියලා. මොකද පින්වත්නි අපි මරණයටපත් වෙනකොට අපිට අත්හරින්න තියෙන ගොඩාක් දේවල්. ඔය ඇත්තන්ටත් එහෙමයි. ඔය ඇත්තන්ට දරුණුපුරු මිනිපිරිය ඉඩකඩන් යාන වාහන හොඳ ඇඳක් තියෙනවා නම් ඇඳක් හොඳ කාමරයක් තියෙනවා නම් කාමරේ මේ ඔක්කොම දාලා යන්න වෙනවා. එතකොට හිත සකස් කරගත්තේ නැති කෙනෙකුට ඔබ දාලා යන එක ලේසි නෑ. ඕනම් උදාහරණයක් විදිහට දැන්ම බලන්නත් පුළුවන්. ඔය දැන් හැම කෙනාකම ළඟ මල්ලක් තියෙනවනේ මේ බල කියන අතර මල් අරන් ගිහින් බලන්න. බණේ ඉන්නාට පස්සේ මෙතන මොන යුද්ධයක්ද වෙන්නේ කියලා. එතකොට මේ ජූලි මල්ලට එහෙමනම් ආයි අරතරන් දේවල් දීපල වතු පිළිඳ ගඩන් ටික දාලා යනකොට එයත් හැරීම හරිම මාර්ග එකක් වෙනවා. අන්න ඒක නිසා තමයි කියන්නේ මේ හිත සකස් කරගන්න. ඒකට හිත පුහුණු කරන්න ඕන. හාමුදුරුවෝ අද කිව්වට අපිට ඕක වෙන්නේ නැහැ. එදාට ඒ වෙලාවට අක්ගාල පුහුණු කරගන්න. ඒකෙම නම් බැහැ. ඒකෙම නම් වෙන එකක් නෙමෙයි. මේ කාමච්ඡන්දේ, මේ පටිගිය තරහව, මෛත්‍රිය කරන්න පුරුදුනේ නැත්නම්,
එක්තරා උපාසකම්ම කෙනෙක් හිටියා. මේ පරිලෝ යන්න කිට්ටු වුණා. දරුවොත් එක්ක තියෙන තරහට එක්තැන් වෙලා හිටියේ. මල මුත්‍රාත් ඇඳේමයි කරගන්නේ. ඒවා අතින් අරගෙන ගානව බිත්ති වල බව. හැමතැනම විසික් කරනවා. දරුවොත් එක්ක තියෙන තරහට. මුන්ට වද දෙන්න ඒක නිසා පින්වත්නි හිතන්න එපා අවසාන මොහොතේ හිත හදන්න. ඒක ලේසි වෙන්නේ නැහැ. මේ හිත පුරුදු වෙලා තියෙන්නම ඇලෙන්නම තමයි තැනක. ඇලිලා තියාගන්නම තමයි. මගේ කියලා අල්ලගෙන ඉන්නම තමයි බලන්නේ. අත්හරින්න පුරුදු කරලා තියෙනවා අපි. ඒක නිසා තමයි නිතර පුරුදු කරන්න කියන්නේ. ඒ වගේම තමයි හිතට කියලා දෙන්න මේවා අත්හැරෙන දේවල් කියලා. පාවිච්චි කරනකොට ගෙදරට අලුත් දෙයක් ගේනකොටම හිතන්නේ. එතකොට ඒක කඩන්න බලාගෙන නෙමෙයි ඒ හිතන්නේ. මේවත් කැඩෙන බිඳෙන දේවල් කියලා. එහෙම නැති වුණාම තමයි ගෙදරට අලුත් දේවල් ගෙනල්ලා ඒක හීනුවක් බිඳුනොත් කෑකෝ ගන්නවා. ඒක නිසා පින්වත්නි මේ මොනවා කළත් අපි මේ ලෝකේ මිනිස්යෝ විදිහට ඉපදිලා අපිට මේ හිත හදාගන්න බැරිව මරණයටපත් වුණොත් ඒක තරම් කරගන්න අපරාධයක් නෑ තවත්. මම මුලින්ම මතක් කළා මේ මනුස්ස භවය කියන්නේ උතුම් භවයක් මේ ලබපු මහා පිනකින් ලබපු භවයක් මේ. මොකද බල්ලන්ට කූසන්ට සත්තුන්ට ආගම් නැහැ. ඒ අයිට මෙහෙම ධර්මයක් අහන්න නැහැ. ඒ අයගේ ජීවිතයක් තියෙනවා ගත කරන්න. ඒ ජීවිතේ ගත කරලා මැරලා යනවා. පිනක් දහමක් කරගන්න. හැබැයි ඒ අයටත් අපි වගේම ඇතකනනාස දිව ශරීර ආදිය තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයක් තියෙනවා. ඒව තියෙනවා. හැබැයි හිත දියුණු කරගන්න බෑ. දැන් කල්පනා කරලා බලන්න ඔන්න ගවයෝ ඉන්නවා. බොහෝ කල් ඉඳන් ඉන්නේ මේ ලෝකයේ ආරම්භයත් එක්කම ඉන්නවා. ඒ කිසිම ගවයෙකුට හිතුනේ නෑනේ අපරාධ දැන් හැමදාම මේ කටින් තනකොළ කනවා මේක හරියන්නේ නැහැ මැෂින් එකක් හයි කරගන්නවා. බෙන්ඩරේ වගේ මේ වෙලාවෙ ඉන්නේ ඒක ගවයෙකුට හිතුනේ නෑ. ඒ කාලේ ඉඳන් තාම කන්නේ කටි. එතකොට අපි බලන්න පින්වත්නි අපි ඊට වඩා මේ හිත දියුණු කරන්න පුළුවන්. ඒක නිසා ඔබ මේ සංසාරේ ගත කරලා ආපු කාලය තුළ මේ ලැබලා තියෙන උතුම් මනුෂ්‍ය භවයක්. මේ භවයේදී ඔබේ ළඟ තියෙන හිත දියුණු කරගන්නට, හිත තැන්පත් කරගන්නට, හිතට ඇතිවෙන කෙලෙස් ධර්මයන් තේරුම් ගන්නට ඔබට පුළුවන් වෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් ඔබ මේ මනුස්ස භවයේ ලබාගත් මනුස්ස භවයේ නිකම්ම නිකම් මේ කාම ලෝකයක ජීවත් වෙලා ඒ තෘප්තිමත් වුණා නම් කමක් නැහැ. තෘප්තිමත් නැතිව මිය පරලෝ යනවා. කොයිතරම් මිරමුදල් තිබ්බත් පින්වත්නි ඒවයින් තෘප්ති වෙන අය නැහැ. ලෝකේ මහා ධනවතා වුණත් තවත් හම්බ කරන්න තමයි බලන්නේ. ඒක තමයි ස්වභාවය. තවත් එයා පහු කරගෙන යයි කියලා බයට තව තව හම්බ කරනවා. මහා ධනවතා වුණා. අපි වුණත් එහෙමයි. ඔය ඇත්ත වුණත් එහෙමයි. හැබැයි මේක තේරුම් ගත්ත කෙනා, මේ හිත තේරුම් ගත්ත කෙනා මෙහෙම මේ ආශාවල් පස්සේ ගිහිල්ලා නිමක් නැතුව මරණයටපත් වෙනවට වඩා මේ හිත තැම්පත් කරගෙන මේ හිතේ කෙලෙස් ධර්මයන් යටපත් කරලා නිවන් අවබෝධ කරගන්න එක සැපයි කියලා හිතන කෙනා තමයි මේ සංසාරයෙන් ඈතර වෙන්නේ. මේ ගිහි ජීවිතයේ දුකක් කියලා හිතන කෙනා මේක අවබෝධ කරගෙන සසරින් ඈතර වෙන්න බලනවා. ගිහි ජීවිතයේ ගත කරන ගමන් මේ ධර්මතාවයන් ඔබටත් තේරුම් අරන් ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා පින්වත්නි ඔබට පිහිට පිළිසරණ තියෙන්නේ ඔබේ හිත පමණයි. දරුවන්ට බෙහෙත් තේත් ඔබට අරන් දෙන්න පුළුවන් ලෙඩක් දුකක් වුණාම එතනින් එහාට කරන්න දෙයක් නැහැ. ඔබ සකස් කරගන්න හිත පමණයි ඔබගේ යහපත පිණිස හේතු වෙන්නේ. ඔබ ලෙඩක් දුකක් ඇදලා ඉතැන් වුණත් ඒ හිතට යහපත් දේවල් හිතන්න පුරුදු කරන්න පුළුවන් වෙන්නේ ඔබට විතරයි. නැත්නම් එක්තැන් වෙලා ද්වේෂයෙන් වෛරයෙන් කුපුර පුපුර ඉන්න පුළුවන්. ඊට වඩා හොඳයි ඔබ මේ හිත සකස් කරගන්න. සකස් කරගන්න තරමට මේ ලෝක ධර්මතාවයන් තේරුම් ගන්න තරමට හිතේ තියෙන කෙලෙස් වල ස්වභාවය තේරුම් ගන්න තරමට ඔබ සුවපත් වෙනවා. පමණක් ඇත්තෝ අර මම මුලින් කීවා වගේ මරණාසන්න මරන්න නියම වෙච්ච කෙනා අවසානෙට ඉල්ලුවේ. හැබැයි ධර්මය දැනගත්ත කෙනෙක් ඉන්නවනම් බලන්න බිම්බිසාර රජතුමා තමන්ගේ පුතා කකුල් පලල ලුණු දාලා ගිනිගොඩ වල ඇවිද්දවල එහෙම මරණයටපත් වුණා.
මරණාසන්න වෙලාවෙත් කන්න බොන්න නොදී හිර කරලා තිබ්බේ. අම්මටවත් යන්න දුන්නේ නැහැ අවසන් කරලා. හැබැයි පින්වත් කෑම ඉල්ලුවේ නැහැ අවසන් කැමති වුණත්. විලාප තීලා ඇඬුවේ නැහැ. පුතාට දෙස් තිබ්බේ නැහැ. මම මූට මෙහෙමයි කලේ රජකම දුන්නා. මූ අම්මගේ බඩේ ඉඳී මම අම්ම හැදුවේ මූ මරන්න මාව මරණයි කියලා මං එහෙම බේරගත් එක. එහෙම කීවේ. හේතුව මොකද්ද? හිත සකස් කර ගැනීම. සෝවාන් ශ්‍රාවකී. සෝවාන් කෙනෙක් අපි වගේ කෙනෙක් නෙමෙයි. හිත සකස් කර ගැනීම. මරණය හමු වේවත් දුකක් වේදනාවක් දැනෙන්නේ නැහැ. සිත අපිරිසුදු කරගත්තේ නැහැ. ඒක නිසා පින්වත්නි මේ හිත තමයි අපිට ලැබිලා තියෙන බලවත්ම දේ. මේ බලවත්ම දේ අපි තේරුම් ගන්නට ඕනේ. එහෙම නැති වුණොත් හරි අපරාධයක් අපිට වෙන්නේ. ඔයත් අන්න දැන් ලස්සන නම් තියෙනවා. මේ කුංචි දරුවන්ට නම් කියව ගන්න බැරි වගේ ලස්සන ලොකු නම් තියෙනවා දැන් දාන විවිධ නම්. ඉතින් ඔය මොන නම තිබ්බත් පින්වත් මරණයටපත් වුණාට පස්සේ ඔබේ ශරීරයටවත් මේ නම කියලා කතා කරන්නේ. උදාහරණයක් කියන්නම් මම උතන කවුරුත් එහෙම ඉන්නවද දන්නේ නැහැ. ඉසිලින් උපාසකම්ම කියලා කියන්නේ මොකද? එහෙම ඉන්නවද දන්නේ නැහැ මෙන්න පාරකට. ඉතින් ඔය ඉසිලින් උපාසකම්ම මැරෙනවා. දැන් ඉතින් මෙතන ඉන්නේ නැත්තෝ. අපේ දන්න කියන අය අනේ අපිත් එක්ක බණ අහන්න ආව නේද කියලා කෝල් කරනවා ගෙදර දරුවන්ට. කොහොමද දන්නේ පුතේ ඉසිලින් උපාසකම්ම ගෙනාවද? එහෙම අහන්නේ. පුතේ දේහය ගෙනාවද? බොඩි එක ගෙනාවද? අනේ ලස්සරට තිබ්බ නම කියලාවත් කියන්නේ අර මැරිච්ච ශරීරේ. අන්න එහෙමයි අපිට දාලා තියෙන නම් වලටත් වෙන්නේ. අපේ ළඟ තියෙන දේවල් වලටවත් එහෙමයි වෙන්නේ. ඔබ දාගන්න කරාබුවක්වත් පෙට්ටියට දායිද කියලා කියන්නේ බෑ. එතකොට ඒවත් දාලා යන්නේ නැහැ. අවසානයේ දරුවෝ පෙට්ටියත් පිටිපස්සෙන් එනවා කනත්තර ළඟට එනකම්. වල ළඟට එනකම් එනවා. එතනින් එහාට කවුරුත් නැහැ. ඒ දේහය තියෙන කොටත් ඔබේ සිත වෙන තැනකට ගිහිල්ලා. හැබැයි යහපත්ව සකස් කරගත්ත සිත යහපත් තැනකට යනවා. අපි මේ කතා කරේ නිවන් අවබෝධ කරගන්න එක ගැන. ඒ නිවනට යන්න ප්‍රමා වෙනවා නම් මේ සිතවත් යහපත් තැනකට අරගෙන යන්න ඕනේ. ඒක මේ මනුස්ස භවයේදී කරගන්න ඕනේ. තිරිසන් භවයට වැටුනොත් ඒක ලේසි වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි පින්වත්නි කියන්නේ. අපේ ළඟ තියෙන්නේ රැක ගන්න පුළුවන් සිතක්. ඒකට ධර්මය උනේ. ඒ ධර්මය ඔබේ ළඟ තියෙනවා. ඔබම තමයි මේ සිත රැක ගන්න ඕනේ. ඔබේ දරුවන්ට මේක රැකලා දෙන්න බෑ. දරුවන්ගේ සිත් ඔබට රැකලා දෙන්න බෑ. ඔබ අවබෝධය ලබා ගන්නා තරමට ඔබ මේ සිත රැක ගන්න. බුදුවරුත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ළඟ හිටපු ඥාතීන්ටවත් බුදුහාමුදුරන්ට නිවන් අවබෝධ කරවන්න බැරි වුණා. ඒ අය හිත රැකගත්තේ නෑ. බුදුහාමුදුරු දේශනාව හරියට කළා නමුත් ඒව පිළිපැද්දි නැහැ. ඒක නිසා ඒ තීරණේ අපේ අතේ. ඔබ අහලා තියෙනවනේ බුදුහාමුදුරුවන්ගේ ජේතවනාරාමයේ කිට්ටුව ඌරු මරණ කෙනෙක් හිටියා කියලා. චුන්දසූකර. මේ දරුවෝ අහලා තියෙනවා. ඉතින් මෙයාගේ රැකියාව තමයි ඌරු මරණය. කොහොමද මරන්නේ? මේ ඌරව අල්ලගෙන ඇවිල්ලා ගහනවා. මහා පොළොව වලින් ගහනවා ඉදිමෙන්න. මස් වැලිවලින්. ඊට පස්සේ මහා ලෝදිය වගේ උණු වතුර රත් කරන ඇඟට වක් කරනවා. ඊට පස්සේ කට මෙහෙම දෙපැත්තට ඇරලා කෝටු ගිර කරලා අර කටට වක් කරනවා. අර බඩවැල් ලොකුම පිච්චිලායි. මහා වේදනාවෙන් මේ සත්තු කෑ ගහලා මැරෙනවා. මෙයා කළේ මොකක්ද? මේ පාප කර්මයෙන් තමයි කළේ. මේවම හිතේ තිබ්බේ. හිත පුරුදු කරලා තිබ්බේ ඒකට. අවසානයේ මරණාසන්න වුණා. දින හතක් යනකම් මෙයා මේ ඌරු මරණ සද්දෙන් කෑ ගැහුවා. වටේ පිටේ මිනිස්සු හිටුවා චුන්ද සූකර විදිවා රෑ නොබලා දැන් මේ ඌරු මරණ මොකක්ද ලොකු උත්සවයක් වෙන්නේ නැත. දින හතකින් සද්ද නැති වුණා. බුදුහාමුදුරගෙන් ඇවිල්ලා හිටු. බුදුහාමුදුරුවෝ කිව්වා දින හතේම කෑ ගැහුවේ චුන්ද සූකර. මරණාසන්න මොහොත ලං වුණාම ඒ හිතින් කරගත්ත ඒ අකුසල කර්ම එයාගේ හිත හදලා තිබ්බේ මේ අකුසල වලටම හිතුනේ මේවා. රෑ නිදා ගන්නකොට තව උදේට කීයක් ඌරු මරණවද? උදේට නැගිටකම මම දැන් කීයක් මරන්න ඕනද? ඕවමයි තිබ්බේ. හිත පුරුදු කර තිබ්බ විදියටම මරණ ආගන්නේ. දින හතක් මහා වේදනාව විඳලා මරණයටපත් වුණා. අපාගාමී. ඒක නිසා පින්වත් බුදුවරුන්ගේ ළඟ හිටියා. මේ අපි හරියට හිත හක් සකස් කරගත්තේ නැත්තම් ඒකේ විනාශය වෙන්නේ අපට. චුන්දසූකර මස් මරලා වටේම ආයට දුන්නට
අවසානයේ යාට තමයි විනාශ වෙන්නේ. ඒ වගේම පින් දහමත් එහෙමයි. බුදුහාමුදුරුවෝ කාලේ බොහොම ශ්‍රද්ධා සම්පන්න සිටු කෙනෙක් හිටියා. මේ සිටුතුමා හැමදාම දම් පින්කම් කළා. දරුවෝ හිටියා. ඒ දරුවෝ තේ දම් පින්කම් වල තමයි. මේ සිටුතුමා මරණාසන්න මොහොත ළඟා පිරිත් අහන්න කැමති. පන්සලට පණිවිඩයක් යවුව පිරිත් ටිකක් අහන්න හාමුදුරන් වහන්සේලා නමක් එවන්න කියලා. අවසාන මොහොත ළඟනකොට අපි කියනවනේ. ඉතින් පිරිත් අහා ඉන්නකොට මේ සිටුතුමා අතින් සංඥා කළා ඔහොම ඉන්න කියලා. මේ හාමුදුරුවෝ හිතුවේ මේ පිරිත් නවත්තන්න කිව්වා කියලා හාමුදුරුවෝ නැකතලා ගියා. දරුවෝ කල්පනා කළා අනේ අපේ තාත්තා මෙච්චර පින්කම් කළාත් අවසානේ පිරිත් ටික අහන්න එපා ඔන්න කියලා කිව්වනේ කියලා. දරුවෝ අහුව තාත්තගෙන් ඇයි තාත්තා එහෙම කිව්වේ කියලා. නෑ පුතේ මං ඒ හාමුදුරුවන්ට නෙමෙයි කිව්වේ. මාව අරගෙන යන දිව්‍ය රතැවිලි තියෙනවා. ඒවට තමයි ඉන්නේ කිව්වේ පිරිත් ටික අහලා වෙනකම්. බලන්න පින්වත් මරණාසන්න මොහොතේ ඕවක් පෙනෙනවා. අපි කාට ඔකින් මොන පැත්ත පෙනේද දන්නේ නැහැ. හැබැයි අවසාන මොහොත මේ හිත චුති චitte සකස් කර ගැනීමට දැම්ම පුරුදු වෙන්න ඕනේ. මේ පුරුදු වෙන්න කියලා කියන්නේ වැරදි දෙයක් නෙමෙයි. මෙලොව ජීවිතේ යහපත් කරගන්න දේවල් කරනකොට යහපත් දේවල් හිතනකොට ඒක මරණාසන්න මොහොතේදී ආචින්න කර්ම වෙනවා. ඔයත් අහලා තියෙනවා. ටක් ගාලා මතක් කරගන්න පුළුවන් කර්ම. එහෙම වුණාම අපේ ඊළඟ භවයේ සුවපත් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා පින්වත් මේ ඔබ අප සියලු දෙනාටම තියෙන මේ හිත ඔබට ඔබේම කියලා හිතක් තියෙනවා. ඒක සකස් කර ගැනීම, දියුණු කර ගැනීම, යහපත් කර ගැනීම ඔබේම ක්‍රියාවක්. වෙන කාටවත් කරන්න බෑ. ඒක යහපත් කරගන්න මේ පංච නීවරණ ධර්ම තේරුම් ගන්න. මේ කෙලෙස් ධර්මයන් තේරුම් ගන්න. රාගය, ద్వේෂය, මෝහය කියන මේ ප්‍රධාන කෙලෙස් ධර්මයන් නැති වෙන්නේ සිතේ. අන්නේ සිත තැන්පත් කරගන්න, සිත යහපත් කරගන්න. යහපත් දේවල් හිතන්න. අයහපත් දේවල් හිතට හිතෙන්න පුළුවන් ඒවා මගහරින්න. ඒවාගේ විරුද්ධ පැත්ත හිතන්න. වෛරයක් කෙනෙකුට මෛත්‍රිය හිතන්න. අන්නේ විදිහට තමයි මේ හිත ආරක්ෂා කරගන්න වෙන්නේ. ඒක නිසා මේ හිත ආරක්ෂා කර ගැනීමම පමණයි ඔබට යහපත පිණිස පවතින්නේ. මෙලොව තියෙන අනිත් හැම දෙයක්ම ඔබට දහලා යන්න සිද්ධ වෙනවා. මේ කාරණාව ඔබ හොඳට මතක තියාගෙන ඔබේ මේ සිත් පරම්පරාව යහපත් කරගන්නටත් මේ ධර්මය හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.